අයිබෝවන් MR Kitchen YouTube channel එකට ඔගල සෙල දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔගලන්ට ගොඩක් වටින ගොඩාක් ලේසි වීඩියෝ එකක් අරගෙන ආවා. ඔන්න අදත් මම ඔගලන්ට ගොඩක් ලේසි අමුද්‍රව්‍ය දෙකෙන් හදා ගන්න පුළුවන් ගොඩක් රසවත් අතරපසක් හදන විදිය තමයි කියලා දෙන්නේ. ඔන්න හිතන ගමන් හදලා බලන්න පුළුවන්. හරිම ලේසි ඔගලන්ට මේ අතරපස හදා ගන්න විනාඩි 5ක් වගේ පොඩි කාලයක් තමයි යන්නේ. අපි නම් බලමු ටින්කිරි වලට පිටර එකතු කරලා මොනවාද අපිට රසට හදා ගන්න පුළුවන් කියලා. මුලින්ම අපිට ඕන කරනවා පොඩි ටින්කිරි ටින් එකක් ග්‍රෑම් 390. ටින්කිරි නැති අයට මම කිරිපිටි මේසන්නේ තුනෙන් විනාඩි 5ක් වගේ පොඩි කාලෙකදී ටින්කිරි හදා ගන්න විදිය කියලා දීලා තියෙනවා. ඔන්න මම මේ වීඩියෝ එකට දාන ලින්ක් එක මේ වීඩියෝ එකට පළහෙන් දාන්නම්. ඊළඟට ඕන කරනවා පිටර දෙකක්. ඔන්න ඔය අමුද්‍රව්‍ය දෙක විතරයි ඕන කරන්නේ. හරි මික්මණින් හදා ගන්න පුළුවන්. අපි එනම් බලමු කොහොමද හදන්නේ කියලා. දැන් මුලින්ම බ්ලෙන්ඩර් චායකට ඔගල බිත්තර දෙක එකතු කර ගන්න. ඊළඟට ටින්කිරි ටින් එකත් එකතු කරන්න. දැන් ඔගලන්ට පුළුවන් මේ ටින්කිරි ටින් එකට වතුර මිලීලීටර් 250ක් එකතු කරන්න. එකතු කළා මේ වගේ හොඳට කලවම් කරන්න. දැන් මේ වතුර එකත් අපි බ්ලෙන්ඩර් චායකටම එකතු කරගමු. ඔගල ළඟ තියෙනවා නම් වැල්ලා තේ හැඳි දෙකක් වගේ එකතු කර ගන්න. අත්‍යවශ්‍ය නැහැ තියෙනවා නම් එකතු කළා රසය වැඩි කර ගන්න පුළුවන්. දැන් අපි මේ ටික හොඳට විනාඩි 2ක් වගේ වෙනකන් හොඳට ක්‍රීම් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගමු. දැන් මේ තියෙන්නේ මම විනාඩි 2ක් බ්ලෙන්ඩ් කරගත් අපේ මිශ්‍රණය. දැන් ඒක ඔගොල්ලෝ පැත්තකින් තියාගන්න. ඊළඟට අපිට ට්‍රේ එකක් ඕන කරනවා. ඔගොල්ලන්ට කැමති ඕනම ට්‍රේ එකක් ගන්න පුළුවන්. ට්‍රේ එකට බටර් හරි තෙල් හරි ටිකක් හොඳට ගාගන්න. ඊළඟට හදාගත්ත මිශ්‍රණය මේ වගේ අපි ට්‍රේ එකට දාගමු. දැන් ඔගලන්ට පුළුවන් වතුර යන්නේ නැති වෙන්න මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට වහගන්න. ඊළඟට මම කරන්නේ පාචනයක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් එකතු කරගන්නවා. දැන් මේ විදිහට පීනෙන් වහලා මේ වතුර එක හොඳින් රත් කරගන්න. වතුර එක හොඳින් රත් වුණාට පස්සේ ඔගලන්ට පුළුවන් මේ වගේ කුලින් රැක් එකක් ඇතුළට දාගන්න. ඊළඟට අපි ට්‍රේ එක මේ විදිහට තියාගමු. දැන් පීනෙන් වහලා අඩු ගින්දරේ ඔගලන්ට පුළුවන් මේ පුඩින් එක හොඳින් තඹ ගන්න. ඔගලන්ට මේ පුඩින් එක රයිස් කුකර් එකේ තඹ ගන්නත් පුළුවන්. දැන් මේ විදිහට වහලා ඔගොල්ලෝ විනාඩි 35ක් 40ක් වගේ තියාගන්න. දැන් මේ හරියටම විනාඩි 35කට පස්සේ අපි දැන් එලියට අරගෙන බලමු. දැන් ඔගලන්ට පේනවා ඇති පුඩින් එක හොඳින් තැඹිලා තියෙන්නේ. දැන් එකපාරටම අනිත් පැත්ත හරව ගන්න එපා. ටිකක් නිවෙනකන් පැත්තකින් තියාගන්න. නිවුනට පස්සේ අපිට පුළුවන් මේ වගේ ප්ලේට් එකකට මාරු කරගන්න. ඔන්න ඔයගලන්ට පේනවා ඇති ටින්කිරි වට පිටර එකතු කරලා අපිට රසට පුඩින් එකක් හදා ගන්න පුළුවන්. මේක ඇත්තටම හරිම රසයි. සීනි අවශ්‍ය කරන්නේත් නැහැ. දැන් ඔයගලන්ට මේක තවත් රසවත් කරගන්න පුළුවන්. තියෙනවා නම් උඩට චොකලට් සෝස් ටිකක් නැත්නම් සීනි ටිකක් කැරමල් කරලා උනත් එකතු කරගන්න පුළුවන්. මේක ඇත්තටම හරිම රසවත් පුඩින් එකක්. හරියට පුළුන් වගේ. ඉතින් ඔයගලන්ටත් හරිම ලේසියෙන් මේක හදලා බලන්න පුළුවන්. ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි ඕන කරන්නේ. හරිම ඉක්මනින් හදන්න පුළුවන් ගොඩක් රසවත් පුඩින් එකක්. එහෙනම් ඔයත් මේ රසවත් පුඩින් එක හදලා බලන්න. හදලා බලලා අනිවාර්යයෙන්ම ඔන්න කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.